කලින් විඩියෝස් වලින් කතා කරා කොහොම ඩේටා සෙට් එක ඉම්පෝට් කරගන්නේ, කොහොමද මිසින් ඩේටා හැන්ඩල් කරන්නේ, ඒ වගේම කැටගරි ඩේටා හැන්ඩල් කරන්නේ කියලා. අපි මේ කතා කරන්නේ කොහොම ඩේටා සෙන්ට් එක ට්‍රේනින් ඩේටා සෙට් එක සහ ටෙස්ට් ඩේටා සෙට් එකක් විදිහට දෙකකට කඩාගන්නේ. ඇයි අපි මෙහෙම මේක දෙකකට කඩා ගන්න ඕන? හිතන්න පොඩි ළමයට එකතු කිරීම කියා දෙනවා. අපි කියා දෙනවා 2 2 4 1 1 2 කියලා. ඊට පස්සේ අපි ඊළඟ ප්‍රශ්නේ අපි ආයි අහන ඕන 2 2 7 කීයද කියලා. ඒතර කොහොමද එයා දන්නව 2 2 කියන්නේ 4 කියලා. හැබැයි අපි ඊළඟ ප්‍රශ්නේ අහන ඕන 2 3 කීයද කියලා. අන්න එතනින් එයා හරියට උත්තර ලබා දෙනොත් අපිට දැනගන්න පුළුවන්, අපිට හිතා ගන්න පුළුවන් එයා හරියට එකගෙනගෙන කියලා. ඒ වගේ තමයි අපි මේ ට්‍රේන් කරන ඩේටා සෙට් එකම ආයි ටෙස්ට් කරන්න පාවිච්චි කරොත් අපිට දැනගන්න බෑ ඇත්තට මේ මොඩල් එක ට්‍රේන් වෙලා නැද්ද කියලා. ඒ නිසා අපි මේ ඩේටා සෙට් එක දෙකකට කඩා ගන්නවා, ට්‍රේන් කරන්න වෙනම ඩේටා ටිකක් සහ ටෙස්ට් කරන්න වෙනම ඩේටා ටිකක්. සාමාන්‍යයෙන් මේකෙදි සාමාන්‍යයෙන් අපි ගාව තියෙන ඩේටා සෙට් එකෙන් 80% කෝ 75% ප්‍රමාණයක් ට්‍රේන් කරන්නත්, 20% කෝ 25% ප්‍රමාණයක් ටෙස්ට් කරන්නත් අපි භාවිතා කරනවා. අපි බලමු කොහොමද මේ Python භාවිතා කරලා මේ දේ කරගන්නේ කියලා. අපි මේකට පාවිච්චි කරනවා SKLN model selection එකේ තියෙන train test split function එක. අපි import කරගමු. පස්සේ අපිට පුළුවන් අපේ train variable ටික define කරගන්න. පස්සේ අපි මේ test split function එකෙන් අපේ independent variable එක, dependable variable එක, test size එක 0.2 විදිහට 80% ප්‍රමාණය ට්‍රේනින් ඩේටා සෙට් එක, 20% ප්‍රමාණය ටෙස්ට් ඩේටා සෙට් එකට භාවිත වෙන විදිහට. ඊට පස්සේ random state කියන එක අපිට පාවිච්චි කරන්න පුළුවන්. random state එක පාවිච්චි කරොත් ඔයාලට එන රිසල්ට් එක සහ මට එන රිසල්ට් එක දෙකම සමාන වෙනවා. මේක අපි seed කියලා අපි කියනවා. මේක භාවිත කළ යුතුම නැහැ. මේක භාවිත කරලා මට එන රිසල්ට් එකම තමයි ඔයාලටත් එන්නේ. හරි, අපි බලමු මේක අපේ X-train එක. හරි, අපිට පේනවා ඒකෙන් කොටසයි දැන් තියෙන්නේ. මෙතන rows 10ක් තියෙනවා. හැබැයි මෙතන තියෙන්නේ 1 2 3 4. මෙතන තියෙන rows 8යි. ඒ වගේම තමයි අපි බැලුවත් අපේ X test එක. එතන තියෙන්නේ rows 2යි. අපි සාර්ථකව අපේ ඩේටා සෙට් එක ට්‍රේනින් සහ ටෙස්ට් ඩේටා සෙට් වලට වින් කරගත්තා. අපි ඊළඟ වීඩියෝ එකකින් බලමු කොහොමද අපි මොඩල් එකක් ට්‍රේන් කරන්නේ මේ ඩේටා සෙට් වලින් කියලා.